පේන ඕනල හදනවා මේ වෙද්දි. දැන් මේ මේ වගේ සම්පතක් නැහැ. දැන් මෙතන අතිවාරම තියෙනවා, ගල් ටිකක් තියෙනවා. ලොකු මෙතන ලොකුම දෙයක් මෙතන තියෙනවා දැන් ආරම්භ කරන්න. ඒ කියන්නේ මූල ආරම්භය තියෙනවා නේද? මූල ආරම්භය තියෙනවා මෙතන. ඒ වගේ තැන්වලදී මම දන්නේ නැහැ ඒක අපි මේ ජාම්ලන් මහත්තයා මම ඉස්සරහින් එන්න කිව්වේ ඒකයි පොඩ්ඩක් මේ මොනවා කරන්නේ නැහැ. मीट पेर अभी मे असरण पौल पिलबंद अभी एस एल टी प्लस यूट्यूब नारिकावरह अनावरणे कला ईट पास तमाइ मे पिन्व आत्महत्यु मे मिस्तान टेल्ला मे आईट यंग उपकार अक्रंट अदी मे पेमनी मीट पेर अभी मे असरण पौल पिलबंद अभी एस एल टी प्लस यूट्यूब नारिकावरह अनावरणे कला ईट पास तमाइ मे पिन्व आत्महत्यु मे मिस्तान टेल्ला मे आईट यंग उपकार अक्रंट අද දවසේ දී මේ පැමිණි ඇත්තෙන්ම මම පළමුව ඊයේ දවසේ ෆෝන් එක මේ ෂෙයා කරමින් ඉද්දී අහමුලස දැක්කා ඔබතුමාගේ SL TV යටතේ මේ තිබිච්ච වීඩියෝ ප්‍රෝග්‍රෑම් එක. ඉතින් මම මේක බැලුව ඔබතුමාගේ ප්‍රෝග්‍රෑම් මම බලනවා සාමාන්‍යයෙන්. ඒ බල බල ඉද්දී මේක දැක්කා. දැකපු ගමන් මන් දන්නේ නැහැ මගේ අර ජීවිතේ මට හිතුණා පුංචි උදව්වක් කරන්න ඕන කියලා. මොකද මමත් රජයේ හිටපු විශ්‍රාමික ග්‍රාම නිලධාරියෙක්. මොකද ඇත්තෙම මම විශ්‍රාම ගියා නෙමේ රාජ්‍ය සේවයේ එපා වෙලා කලකිරිලා මම රාජ්‍ය සේවයේ එපා කියලා එළියට බහපු නිලධාරියෙක්. මොකද මේ රාජ්‍ය සේවයේ තියෙන දූෂණය වංචාව දැක දැක ඉන්න බැරි කමට එළියට බහපු නිලධාරියෙක්. මොකද අපි කියන දේ ඉහළ නිලධාරින් පිළිගන්නේ නැහැ. ඒත් ඒම නිසා මම තීරණය කරුවා මේ රාජ්‍ය නිලධාරින් එක ගැටෙනවට වඩා අපේ මේ ඇඟිපතේ හයිය තියෙන කාලේ අපි යමක් කරගෙන තවත් දුප්පත් මිනිහෙකුට අපිට පුළුවන් විදිහට උදව්වක් කරන්න ඕන කියන අදිස්ථානින් තමයි පාරට බහලා එළියට බහලා තින්නේ. ඒ අනුව තමයි මම ඊයේ මේ සිදුවීම දැක්කේ. මේ දකිද්දි මම අපිට මතක් වුණා අපි මෑතකදී ඔබතුමාලාට මතක ඇති අපි මේ මාසයක්වත් නැහැ අපි සංවිධානයක් ගොඩනැගුවා කල්පිටි ප්‍රදේශයේ දූෂණයට වැටක් කියලා. ඒකේ කැඳවුම් කරු මම ඒකේ සභාපති වශයෙන් අපි කටයුතු කරන්නේ ගරුතර පූජ්‍ය දියසේන ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ එක්ක මම කතා කරුවා මෙහෙම සිද්ධියක් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේ අපි මොනවද කරන්නේ යමු මහත්තයෝ අපි ගිහිල්ලා මේකට උදව්වක් කරන්න ඕන කොහොමද කරන්නේ මම බදවල මගේ දුන්නාන්සට කිව්වා නෑ මම ඉදිරිපත් වෙන්න අපේ ස්වාමීන් වහන්සේ අපි මේ වෙලාවේ මගේ ධන පරිත්‍යාගයෙන් පුංචි උදව්වක් කරමු කියලා ඒ අනුව තමයි අපේ පුතා මේ පුංචි ව්‍යාපාරයක් කරන් යනවා මම පුතා එක්ක කතා කරු මම කිව්වා පුතාට මෙහෙම උදව්වක් කරන්න ඕන කියලා මමයි පුතා මේ ව්‍යාපාරය කරන් යන්නේ ඉතින් පුතා එකපාරෙන් කැමති වුණා ඒ අනුව තමයි අපි මේ පුංචි මුදල පරිත්‍යාග කරේ මේ අවස්ථාවේදී ඉතින් මම මේ රටේ මිනිසුන්ට කියන්නේ අපිට රජයෙන් හා දේශපාලකයෝ දෙනකම් බලන් ඉන්න බෑ. හැම මිනිසුන්ට මේ රටේ තියෙන තත්ත්වයන් උදව් කරන්නත් බෑ. ඒ වුණාට අපිට කරන්න පුළුවන් මිනිස්සු ඉන්න ඇති හැකියාව මෙවැනි අසරණ මිනිසුන්ට පුංචි උදව්වක් හරි කරන්න ඕන කියන කරන්න කියන ඉල්ලීම තමයි කරන්නේ. ඒත් එක්ක මම ඉල්ලා හිටිනවා මේ රටේ අපේ සහෝදරයෝ සතුට වෙනුවෙන් මත්පැන් සඳහා විවිධ දේවල් සඳහා විශාල මුදලක් වැය කරනවා. අපි කියන්නේ ඒවා නතර කරන්න කියලා. මොකද ඔවුන් සතුටක් ලබනවා. අපි කියන්නේ ඔවුන් ඒ වීදම් කරන ඒ මුදල් වලින් මේවැනි තම ප්‍රදේශයේ ඉන්න ජනතාව වෙනුවෙන් හතරෙන් එකක්. ඔබ මාසයකට රුපියල් 5000ක් මේ සඳහා වීදම් කරනවා නම් ඒකෙන් රුපියල් 1000ක් වෙන් කරන්න මේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් වෙන් කරලා මෙවැනි දේවල්ට දායක වෙන්න. මොකද අපි මේ ලෝකෙට ඉපදුනා වගේම යද්දි මේ කිසි දෙයක් අරගෙන යන්නේ අපි අරන් යන්නේ මිනිසුන්ට කරන හොඳ දේ විතරයි. ඒ නිසා මම මුළු රටවැසියන්ගෙම ඉල්ලා හිටින්නේ මනුෂ්‍යත්වේ නාමෙන් උදව් කරන්න පෙරට එන්න. අපිත් මේ අවස්ථාවේ සංවිධානයක් වශයෙන් ගොඩනැගිලා තියෙනවා. අපිට මුදල් නැහැ. අපි පාලමක් වෙන්න තමයි උත්සාහ කරන්නේ. තියන අයගෙන් උදව් අරගෙන නැති බැරි අයට උදව් කරන්න. ඒකේ ආරම්භයක් විදිහට තමයි අද අපි මේ ගමට ඇවිල්ලා මේ රෝවන් මහත්තයාගේ SL TV එක හරහා අද මේ පුණ්‍ය කර්මයට දායක වුණේ. ස්තුතියි. දැන් රාජ්‍ය සේවකයෙක් විදිහට ඔබතුමාගේ වසම ගන්න. ඔබතුමා රාජ්‍ය සේවය කරපු කාලය දැක්කාම දැන් මේ ප්‍රදේශයට මෙහෙම ආවහම ඔබතුමාට හිතෙන ඉදිරියේ මේක ගොඩ නැගීද සම්පූර්ණ මිනිස්ස. ඉතින් මම මේ වෙද්දී මොකද මමත් රාජ්‍ය සේවයේ යන ක්‍රමවේදය දන්නවා. මම තොරතුරු ගන්න ග්‍රාම නිලධාරි මහත්තයට කතා කරුවා. මේ කොට්ටාසේ බාර ග්‍රාම නිලධාරි මහත්තයට කතා කරලා ඔහු පොරොන්දුනා මං කිව්වා අපි පුංචි උදව්වක් කරන්න එනවා. ඔහුටත් මෙතනට එන්න කියලා ආරාධනා කෙරුවා. ඔහු මෙතනට එනවා කිව්වා. නමුත් මේ වෙනතෙක් ඔහු මෙතනට පැමිණලා නැහැ. ඔහු පොරොන්දුනා ගමේ අය අරුණ කණ්ඩායම එකතු කරගෙන මේ නිවස හදන්න ආරම්භ කරනවා කියලා. මං හිතනවා මේ ග්‍රාම නිලධාරි මහත්තයා මේ සතියක් වගේ ඇතුළත මේකට ආරම්භයක් දෙයි. අපි පුංචි උදව්වක් කරලා තිනා තවත් අයගේ උදව්ව අරගෙන අපි ප්‍රගතිය බලන්න ළඟදීම නැවත එනවා. ඒ එද්දී අපි තවත් උදව්වක් කරන්න බලාපොරොත්තු වෙන තමයි එන්නේ. ඇත්තරම අපිට අද දවසේදී බොහොම සන්තෝසයි. හිටපු රාජ්‍ය නිලධාරියෙක් අද දවසේදී ඇවිල්ලා මේ අයට මූලික උදව්වක් ලබා දීලා තිනා. මම හිතන්නේ මේ වෙනකම් මෙවැනි උදව්වක් කවුරුත් කරලා නැහැ. ඉතින් මම ආරාධනා කරනවා මේ වීඩියෝ එක බලන අයට ඇවිල්ලා අපට කතා කරන්න, නැත්නම් මේ මෙතුමාව දන්න අය ඉන්න ගොඩක් දෙනෙක් කතා කරන්න. ඒ හරහා හරි අපිට මේ නිවස ගොඩනගා ගන්න කඩිනමින් සහයෝගයක් ලබා දෙන්න කෙනෙක් පිළිම කරනවා. මහත්තයා මේක පසුවිපරමක් කරයි. ඉදිරියේදී අපේ ස්වාමින්වහන්සේ නමක් මෙතන වඩිනවා. අපි පොඩි පුංචි සංවිධානයක් තියෙනවා
उद्गली धन पारितगे आधार ने मगे उद्गली धन पारितग थी अभी उत्साह मे मे वीडियो पटे मम दु गम मंदने मैडम एक बार हितुना मे उदव बस यटतिना रोहन महत्या उदव करना कथा कर मोहते में कथा आगे तो अभी स्वामी नवांसरे कथा आगे अभी अंकिल हिटी अद स्वामी नवांसरे विशेष बेटी सहभाग्य बरूना अभी गमवासी की फैमिली मुखद अभी मेरटे जीवत्न पूर्वशी वसें अभी युतको मतलब कोई हिटी अभी कालपीटी उन्ना मेहे उन्ना मनुष्य वसें उपकार मम दिन अभी खांबर टेला हमारे वही कालट पोरोगन अंदर गुलियोल निदागना मेहम ने वीडियो पटे मैं मम दी तहारूटी के तिब्बे मम मत धरने का मे मनुष्य मे वही काले कोहमद मे मे गिदर जीवत्ते अभी लोक मिनुस ने मे अभी तो हेकि पमने उत्साह ऐ थिंक ये उत्साह मित रोहन महत्व कथा कर विद्युत आवा मगे गंबासीगोल कार्य बहुत सत्य अतिमा मे सत्य दायक अभी इधर अभी पनी अद्धिकटवैसी अंक अभी हेमदयाक रटे इन राजंसी सह देशपालनाधिकारी कर्ल दिन्न अभी जनता चंदीन पत्कर्ल यवर तीन ओं ओं मे कार्य मेवे इटे राज्यांश दुर्वल मुखद मम हिट राज्य निर्देश मम दज्यांश मुनाद वेन्नीकन यदि राज्यांश दुर्वलता देश पालन अधिकारी प्रति दुर्वलता हेम इवल दुर्वलता नेता मेवेनी स्थान हम वे मुखद गमकुनाम निलधारी प्रधान निलधारी हतरदी ग्राम निलधारी समृद्धि संघ निलधारी आर्थिक संघ निलधारी कृषि कर्म परस निलधारी मे निलधारी हतरदना अमतर तब देश पालन आगे प्रायस भाव पत्न मंत्री वर एक कोटा से मे पस दिना लुक वगकीन मे गमल मे असर मिन उदाव कर निलधारी अंत बेरवे रज आधार नैत नमूत ओम खंडकूना अति हकी है ओण तरह प्रभुवर इन ओण तरह संविधान तीयन ए आगे उदव वर्ग मेवागिनी आयट उदव कर पुलवा हकी मेवन सत्या तिबीम गए मत कनगाट मम इट ग्राम निलधारी वर मम्मे विश्राम इन मम्म सेवाकर वसंग मेवन दीवा काट इतगेट दुंडे अभी गिहिल होयल बल्ला ये राजकारी खेरुआ अद हर कनगाट राज्य तत्ते अभी हेमदाम की अंदर सापन एक दलन अभी अन्य हेमदाम बन बन दलने अभी पुलवांदे अभी कर व्यायाम मेक ओन इलामार पुलवा मेक विन ओन चक्की मारकर एंड व्यान मेक ओन मारकर पुलवा मेकिन ये वे कटो आरंभ कर ग्राम दिन हत्या पुरुना मत वे पतंग कैंपस लगा। කරුවල කස්වව පොලිස් බල ප්‍රදේශයේ මූණ මල්ගස්වව ගමට ගියේ මේ අසරණ තිපලගේ දුක සැප බලන්න. එතනට ගියපු අපි එයාල ජීවත් වෙන විදිහ දැකලා කම්පණයට පත් වුණා. හතර වටින් අලි ඉන්න මේ කැලෑවේ සත්තු සර්පයින් නිරන්තරයෙන් ඉන්නවා. මරණ පයින් ජීවත් වෙන මේ අයට මොනවද ඕනි කියලා ඇහුවම ඕන් ගොඩක් දේවල් අපින් ඉල්ලුවා. रणवरापिटी प्रदेश तमाइ मे युवल जीवत्ते वसर दुलाहक विवाह वेला समिया आबाद विला वसर हयाक गतवेन मे नवीत इतामत्म आदरी तम समिया बलागन जीवत्न मे खावत आबादिताय मे नवीत जीवत्ंड ऊंट निवसने निवास कीपेकम कुलियत सिट අවසාන ඉදදී කුලිය ගෙවා ගන්නට බැරුව ගහක් යට වාඩි වෙලා ඉන්නකොට මේ ඉඩම ලබා දීලා තින්නේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන පින්වත් මහත්මේ. ඒ මහත්මයා දුප්පත්. නමුත් ඒ අය මේක ලබා දීලා තින්නේ මේ අයගේ දුක දැකලා. හැබැයි වසර දෙකක් ගත වෙනවා මේ එහා පැත්තෙන් ඉදි කරලා තියෙන අතිවාරම රජයෙන් රුපියල් 25000ක් දීලා තමයි ආරම්භ කරලා තින්නේ. නමුත් මේ වෙනකන් නිවසක් ඉදි වෙලා නැහැ.
මේ ජීවත්වන මේ තහඩු මේක පැලක් කියනවත් විදියක් නැහැ. මේ තහඩු මඩුව ඉදි කරලා තියෙන්නේ මේ ගමේ ඉන්න තරුණ පිරිසය. මේ හතර වටේම අපිට දැක ගන්න පුළුවන් කැලෑව තියෙන්නේ. මේ ප්‍රදේශයේ මේ පැත්තෙනුත් අලියනවා, මේ පැත්තෙනුත් අලියනවා, මේ හැමතැනින්ම අලියනවා. හැබැයි කිසිම ආවරණයක් නැතුව තමයි මේ අය ජීවත් වෙන්නේ. හැබැයි මේ අයට රැට ආරක්ෂාව සලසන්නේ මේ ඉන්නම ලබා දුන්න කට්ටිය. ඒ නිසා මේ බලධාරීන් ඕන තරම් ඉන්නවා. මේ කරුලගස්සා ප්‍රදේශයේ ගත්තාම අපි නිරන්තරයෙන් කතා කරනවා මේ රටේ දුක් විඳින ජනතාව අතර මේ විදිය දුක් විඳින බොහෝ පිරිසක් කරුලගස්සා ප්‍රදේශයේ ඉන්නවා. හැබැයි කිසිම කෙනෙකුට මේව දකින්න නැහැ. ඡන්දේ කාලෙට එනවා, ඡන්දේ ගන්නවා, ලක්ෂ 6යි 7යි නිවාස ඉදි කරනවා. තමන්ගේ දේශපාලන හේයින්ටයන්ට එම නිවාස ලබා දෙනවා. නමුත් මේ වගේ අසරණ මිනිසුන්ට ඉඩමක් ලබා දෙන්නට මෙතෙක් කල් මේ දේශපාලඥයන්ට බැරිවිලා තිනවා. ඒ නිසා අපි බලධාරීන්ට කියනවා කරුණා කරලා මේ අය ගැන සොයා බලලා මේ අයට ජීවත් වෙ මේ නිවසක් හදලා දෙන්න. මොකද අද හෙටද කොයිලේද මොහොතකද නැහැ අලියෙක් ආවොත් මේ අයට ගහලා මරලා දාන්න පුළුවන්. මේ අයට ආරක්ෂාව සලසන්නේත් මේ ඉඩම දුන්න කට්ටිය. ඉඩම දුන්න කියන්නේ පින්වත් මහත්තයා තමයි මේ අයට ආරක්ෂාව සලසන්නේ. ඒ නිසා අපි මේ වීඩියෝ එක බලන බොහෝ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. අපි මීට ඉස්සෙල්ලා මෙවැනි දේවල් මෙවැනි සිදුවීම් කීපයක් වාර්තා කරලා තිනවා. ඒ අයට බොහෝ පිරිස් උදව් කරලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අයටත් යම් කිසි උදව්වක් කරයි කියලා. අඩුම ගානේ වැසිකිළියක්වත් නැතුව මේ ආබාධිත සැමියත් එක්ක තමයි මේ ආබාධිත බිරිඳ ජීවත් වෙන්නේ. ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ අයට යම් කිසි සහනයක් සලසන්නට කවුරුන් හෝ මෙදියස්. කූඩාරමකට ඉන්නේ කියලා කූඩාරමකට ඉන්නේ ඉන්න තැනක් නැති නිසා. ඇයි ඉන්න තැනක් නැත්තේ? ඉන්නේ ඉතින් මේ කුලියට තමයි හිටිය තැන නුතෙල් යන්න කිව්වනේ. කොයි දිටේ කුලියට? නීලබෙන් පාරේ. කුලිය කීයක් දුන්නාද? රුපියල් 2000 දුන්නා. මාස 4යි. ඊට පස්සේ යන්න කිව්වේ? යන්න කිව්වේ ඉතින් ගේ ඕනේ කිව්වා. ඊට පස්සේ අයින් වුණා ඉතින්. ඒ දැන් ගෙදරින් ඇවිල්ලා හිටියේ කොහෙද? එහෙන් ඇවිල්ලා කොහෙද හිටියේ ඊට පස්සේ? එහෙන් ඇවිල්ලා හිටියේ ගහකට. කොතනද? අතන එහා පැත්තේ. ඊට පස්සේ? ඊට තමයි මේක හදාගත්තේ. කවුද හදාගන්නේ? මේ කොමේ ගමේ කොල්ලෝරි. සාලි හන්දියේ. අර අර ගොඩනැගිල්ල මොකද්ද? බගට හදලා තියෙන්නේ. ඒක මේ අයියා පරිත්‍යාග කරපු අපිට හදලා දුන්න ඒ ජොබ් එකෙන් තමයි ඒකට මුල් ගල් තියලා තියෙන්නේ. ඒ උනට හැදුවේ නෑ. දැන් කොච්චර කාලද? අවුරුදු 2කට වැඩිද? ඉඩම දීලා අවුරුදු 6ක් විතර වෙනවා කොහොම හරි. මේ ඉඩම දීලා අවුරුදු 6ක් විතර වෙනවා. මේ මුල් ගල් තියලා අවුරුදු 2ක්. 2ක්. 2කට වැඩි. 2කට වැඩි. දැන් කොහොමද ඔයාලා කන්නේ බොන්නේ? කන්නේ බොන්නේ මම මේ කට්ටිය උදා කරනවා. ආබාධිත සමාජ සේවය කියන්නේ රුපියල් 5000ක් කමනවා. ඒකයි මේ සමෘද්ධිය රුපියල් 3000ක් කමනවා දෙන්න. 3000 මේ. එතකොට ඔක්කොම 11000ක් කමනවා. වෙන රසාවක් මුකුත් කරන්නේ නැහැ නේ? නැහැ. කන්න බොන්න ඇද්ද ඉතින්? මදි ඉතින් කට්ටිය තව උදා කරනවා. හාල්ලා රොමියෝ කට්ටිය උදා කරනවා. දැන් ඔයාලට මුකුත් රසාවක් කරන්න බෑද? මට රසාවක් කරන්න බෑනේ. ඇයි? ඒ යන්න අමාරුයි. ආබාධිතත් එක්ක. මොකද ආබාධි? මේ යනකොට වැටෙනවානේ. කියන්නේ කකුල් පන නැද්ද? කකුල් දෙක එහෙම පන නැහැ කියන්නත් නෑ. එහෙම මොකක්ද දන්නේ? ඉතින් යන්න අමාරු. මහත්තයාට මොකද අසනීපෙ? එයා මේ ගහකින් හරි. කොච්චර කාලයක්ද දැන්? දැන් අවුරුදු 6ක් විතර. එයාටත් යන්න දෙන්න බෑද? යන්න එන්න බෑ. රෝද පුටුවේ තමයි යන්නේ. එයාගේ කටයුතු කරන්නේ කොහේද? ඔව් මම තමයි. රෝද පුටුවේ කියනවා. රෝද පුටුවේ නාන්න එක්ක යනවා. හන්දියටත් එක්ක යනවා. තාම මෙතන ඉඳන් හන්දියට තල්ලු කරගෙන. තල්ලු කරන් ඉස්සර ගියා. දැන් ඉතින් යන්න බෑ. හන්ද මම අදින්න අමාරුයි. අමාරුවක් වුණාම 19.90 තමයි හැරයි යන්න. දැන් අවුරුදු කීයද විවාහ වෙලා? අවුරුදු 12යි. අවුරුදු 12. ඇවිල්ලා 12ක් වෙනවා. බබාලා නේ. පොඩි අය නෑ. පොඩි අය නෑ. අවුරුදු 12යි. අවුරුදු 12යි. ඒතර ඔය ගම කොහෙද? මගේ ගම ඇඳ එපාවි. එපාවි. මේ මහත්තයා ගම? මහත්තයා ගම මෙහෙම තමයි. මෙහෙම තමයි. ඒතර විවාහ වෙලා තමයි මෙහෙට ආවේ නේද? ඔව්. අවුරුදු 12ක් වෙනවා ඇවිල්ලා. දැන් මේ ගෙදර ඉන්න බය නැද්ද? බයයි කියලා ඉතින් ඉන්න දැනන්නේ නැහැ නේ. ඒගෙන ඉතින් ඉන්නවා. අලිත් වෙනවා මෙහාට. එතකොට ඒත් ඉතින් ඉන්නවා. අලිත් වෙනකොට ඉතින් මේ වටේ ආවරණ කරගන්න ඉතින් කවුරුත් නැහැ නේ. කවුරු හරි ආවරණ කරලා දුන්නොත් ඉන්නවා. අරක හදාගන්න තමයි බලන්නේ. අරක. ඔව්. දැන් ගල් එහෙම ගෙනල්ලා තියෙන්නේ කවුද? ඒ මේ අපිට හම්බෙච්ච සල්ලි හම්බුණානේ. කොහෙන්ද? ඒ ජෝබිස් එකෙන් දුන්නානේ. කීයක්ද? 25000.
ලයිට් බිල් වතුර බිල් වලටත් 500ක් යනවා. 2500ක් කොහොම හරි ඒ 5000න් අයින් වෙනවා ඉතින්. ඉතුරු 2500යි කට්ටිය ඉතින් ওই කවුරු හරි හාල් කිලෝ එකක් හරි ගෙනත් දෙනවනේ. බත් එකක් හරි හම්බ වෙනවා. කෑම එකක් හරි හම්බ නැහැ එහෙම තමයි කාලා ඉන්නේ. එතකොට මේ දැන් මේක හදලා දෙනවා කියලා කවුරු කිව්වේ නැද්ද? කිව්වේ නැහැ ඉතින් ආවා විතරයිනේ. යා හදයිද නැති වෙයිද දන්නේ නැහැ ඉතින්. දැන් වැසිකිලියක් එහෙම තියෙනවද? කවුරුත් ඉතින් ඒ වගේ දේවල් ගෙනත් දෙන්නේ නැහැ නේද? මේ දැන් මේ වයින්ඩක් තියෙනවා නේද? වයින්න නෝ. මේ උරෝල තමයි මේ තියෙන බඩු ටික තියෙන. මොනවද මේ වගේ තියෙන්නේ? ඉතින් තුන පහ බෝතල් අරෝ මේ තියෙන තියාගන්න තැන නැහැ නේද? දැන් මේ ලයිට් එක. ලයිට් නරේ මේ මල්ලි කෙනෙක් පරිත්තකට මො ලයිට් නැහැ නේ ලයිට් ඉතින්. ස්වනල් එකක් තියෙන. මේ අක්කලාටත් ලයිට් නැහැ අපිටත් ලයිට් නැහැ වයරින් ගන්න තියෙන ඔක්කොම ඇල්ලලා තියෙන එක කරගන්න විදියක් නැහැ මෙයා ලෙඩ වුණා මෙයාගේ මේ කොන්ද ඔව් මෙයාගේ මේ කොන්ද එක තැන් වුණා මෙයා අයියෝ වලටත් ලයිට් නැහැ නැත්නම් මේටවත් දෙන්න තිබ්බනේ ඔව් ලයිට් නැහැ කදින් අපේ සූර්යා මේ ඒකෙත් ලයිට් නැහැ ඒකෙත් නැහැද ඔව් සූර්යා කෝසෙන් එයාලා දැන් මොකද්ද ඔයාලා ඉල්ලන්නේ මොනවද ඕනේ ඉල්ලන්නේ ගෑස් ලොමු ගේ හදාගන්න තමයි ඉතින් ඉල්ලන්නේ ගේ හදාගන්න ගේ හදලා ලයිටින් ගන්න තමයි වතුරයි ඉස්සලා කයෙන් අතිල්ලුවේ නැද්ද? ඉල්ලුවෙත් නැහැ කවුරුත් ආවෙත් නැහැ නේ ඉතින්. බලන්නවත් ආවෙ නැහැ ඉතින් ඒ ජොබිස් එක අයත් දාන්නවා ඉතින් මේ. පත්‍රේටත් දැම්ම අර මේ පැතින්නේ අර ඒ අයියා පත්‍රේටත් දැම්ම ලංකාදීපටයි දිවයිනටයි. ඒ වුණාට අර මේ වැඩක් උන්නේ අර මෙහෙම උන්නේ වැඩේ ඉතින්. කියන්නේ මොකද්ද ඔයාගේ නම කියලා? මම සුසන්ත සරත් කුමාර. දැන් මොකද්ද ඔයා ඉල්ලන්නේ? ඔයාට මොකද්ද වෙලා තියෙන අසනේ? මට දැන් මේ ගහගෙන වැඩිලා ආබාධිත වෙලා ඉන්නේ. කොච්චර කාලද? දැන් අවුරුදු 8ක් වෙනවා. හයයි. बलाघाट जीवा अटक ඉතින් ඊට පස්සේ අපිට මේ අන්තිම ගෙදරින් අයින් වෙන්න කිව්වා මාස දෙක අයින් කිව්වේ ඊට පස්සේ අපි උදේ ආවා ඇවිල්ලා ගහ රෑ ගහක් යට හිටියේ ඊට පස්සේ තමයි දාර පවත මේකේ හදලා දුන්නේ පොඩි ටකරක් ගැජ්ජක් ගහලා හදලා දුන්නේ අලියනේ අලියනවා එහා පැත්තේ කාටේ අලියනවා 7 8 9 වෙනකොට අලියනවා බය වෙන තත්ත්වකින් තමයි අපි ජීවත් වෙන්නේ නඩියකවත් හදිසිය කොහොමද යන්නේ මුකුත් කරගන්න බෑ ඉතින් මේ අයියට තමයි කතා කරන්න ඕන
මට නෙලව ගන්න ඉතින් මට කර ගන්න බෑ. මෙයාත් ආබාධිතයි නේ නෝ. ඔව් දෙන්නම ආබාධිතයි. ඉතින් දෙන්නට මොකොත් කරා ගන්න බෑ ඉතින්. අමා දත්ින් තම ජීවත් වෙන්නේ. ඒ රෝදපුඩු තියන් තල්ලු කරයි යනවා. ඒ රෝදපුඩු තල්ලු කරගෙන යනවා මම යනා ගන්න එහෙම කරගන්න. ඊට පස්සේ ආම ඇඳට ගෙනත් දා ගන්නවා. නැත්නම් ඔව්. එන්න මම කන්න බොන්න එක එකන එකෙන් අය උදව් කරන අපිට ටික ටික බඩු ගෙනත් දෙන එක එකන. එහෙනම් තමයි අපි ජීවත් වෙන්නේ. මේකෙන් උයාගන්න. මේකෙන් මෙයා ඉතින් බොහොම අමාරුයි ඉතින් උයාගන්න කන්න දෙනවා මට ඉතින්. උයලා කන්න දෙනවා බොහොම අමාරුයි ඉතින් ඔය උයාගන්න කනවා දෙන්න ජීවත් වෙනවා ඉතින්. අමර දැන් මම ඉල්ලීම කරන්නේ හොඳට. නිදහසින්ද ගේ හදලා ඉන්නේ. දෙන්න සතුටින් ජීවත් වෙනවද? ඔව්. ඔයා බලා ගන්නවද මම? ඔව්. ඔයාගේ හැමදේම කරන්න මම. ඔව්. දුකට බොක්කම් බලනවා. ඔව්. අවුරුද්දලාම මම තමයි. මම නැත්තේ මම ජීවත් වෙලා නැහැ. මොකද ඉල්ලන්නේ? මම ඉල්ලන්නේ මම ගේ හදලා කරන්න තමයි ඉල්ලන්නේ. නිදාට ජීවත් වෙන්න. දැන් හදිසි නාගන්න එහෙම කොහොමද නාන්නේ? නාගන්න දැන් රෝද පොට්ට මම නැග්ගම රෝද පොට්ට මම තනියෙන් යනවා තෙන්. කඩලු කරගෙන මම. ඊට පස්සේ තායි නාගෙන මම නා ගන්නවා. බේරම් පුරවගෙන නා ගන්නවා. නාගෙන මම එනවා. ඊට පස්සේ මම ඇඳට ගෙනත් දා ගන්නවා. නාගෙන මම